අද 2019 දෙසැම්බර් 5 බ්‍රහස්පතින්දා සිරස්තල අජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට එජාප නායකත්වයේ කියන තීරණය ඉදිරියේදී පක්ෂයේ නායකතුමා විසින් සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා වශයෙන් පත් කරන්න තීරණය කරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසකට ජනපතිගේ අවධානය පැහැරගත් බව කියන නිලධාරණිය ශ්‍රී ස්ථානාපති කාර්යාලයේ රඳවාගෙන සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේට වර්ෂාව තවදුරටත් ස්ථාන කිහිපයක නායයන් ජලාශ්ව පිට අරගලයි Other Derana. This is Other Derana Prime Time with Naomi Fernando and Shatara Alves. Live from Studio 24 in Colombo. අයබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත්විකාශය අද දෙරණ 6:55 සමග. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරය සඳහා නම් කරනු ලැබුවා. ඒ අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී. කෙසේ වෙතත් පක්ෂ නායකත්වය කවුරුන් විසින් දරන්නේද යන්න පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කිරීමට නියමිතයි. ඉකුත් ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක ධුරය සහ විපක්ෂ නායක ධුරය පිළිබඳව එම පක්ෂය තුළ අර්බුදයක් නිර්මාණය වුණා. පක්ෂ මහලේකම්වරයා විසින් එම ධුරය සඳහා නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම කතානායකවරයා වෙත යවූ අතර තවත් මන්ත්‍රීවරුන් 57 දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කර යවනු ලැබුවා. ඒ අනුව පක්ෂය නිල වශයෙන් තීරණය කර එක් නමක් තමා වෙත දන්වන්නේ කතානායකවරයා දෙනුම් දුන් අතර ඒ අනුව විපක්ෂ නායක ධුරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස පිටකොට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. එම රැස්වීම ආරම්භ වීමත් සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිටට පැමිණි ත්‍රෛනිකායික තරුණ භික්ෂු සම්මේලනයේ භික්ෂූන් වහන්සේ පිරිසක් මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදෙන ලෙස ඉල්ලමින් නියෝජිතයෙකුට සංදේශයක් බාර දුන්නා. අපි ආන්දුරණේ මම පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරී සමන්සෙන්ද රනිල් වික්‍රමසිංහ මහත්තයාට එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට එතුමාගෙන් අපි ඉල්ලීමක් කරන්න තමයි ආවේ. එතුමාගෙන් ඉල්ලා හිටිනවා පක්ෂ නායකයා හැටියට ඉදිරි මහමැතිවරණයක් එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා ලයිස්තු වලට කරුණා කරලා හාමුදුරුවරුන්ට අපහාස කරන මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා පිළිගන්නේ නැති කිසිම කෙනෙකුට නාම යෝජනා ලබා දෙන්න එපා කියන ඉල්ලීම කරන්න තමයි අපි ආවේ. එහෙම නැති වුණොත් අපි මහා සංඝරත්නයේ විදියට ඉදිරි මැතිවරණය විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂය මේ කරන දේශද්‍රෝහී වැඩපිළිවෙලට විරුද්ධව විශාල ක්‍රියාමාර්ගයක් ගන්නවා හාමුදුරුවරු වැටිය. අපි ආවේ මංගල ගැන ඒ අවධානය යොමු කරන්න. එතුමා මේක අපිට එක්සත් ජාතික පක්ෂ නායකතුමාට මේ වෙලාවෙම බාර දෙන්න විශේෂයෙන් අපි මංගල සමරවීර මහත්මාටත් රාජිත සේනාරත්න මහත්මාටත් රංජන් රාමනායක මහත්මාටත් ඉදිරි මහමැතිවරණයේදී නාම යෝජනා ලබා දෙන්න එපා කියන කාරණයයි පැහැදිලිව මේ ලිපිය හරහා දැනුම් දුන්නේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම අද පස්වරු 4 දක්වා පැවැත්වුණු අතර එහිදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට අදහස් පළ කිරීමෙන් තොරව සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් පිටව ගියා. අනතුරුව එම පක්ෂයේ මහලේකම්වරයා සහ අනෙකුත් මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කළා. ඉතින් බොහොම සතුටුයි සමහර විටේ වාද බේද ඇති වෙයි කියලා හිමුනේ නැහනේ. ඒ වගේ අපි ඉතුරු ප්‍රශ්නත් විසඳ ගන්නවා. ඉතින් පක්ෂනායකත්වය ඉවරයි. ඒ වගේ ඊළඟට බලමු. හිතේ ගොඩක් දේවල් තියෙනවා. එක දෙයක් මුලින් කරමු. අපාගතපු ආන්දුව අප විහිං පූජා කරලා තියෙන අවස්ථාව පැත්තකට දාලා අපි ඔක්කොම එකතු වෙලා අපේ තියෙන ભેද බින්ද පැත්තකට දාලා එකමුතු භාවයකින් රටක් වෙනුවෙන් අපේ එක්සත් ජාතික පක්ෂ නැවත ජයග්‍රහණය කරන ස්වරූපය මේ මාස 5
තුළ කරන්නේ කොහොමද කියන එක තමයි කතා කරේ. මේකලක අභියෝගයක් පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එන සතියේදී තීරණය කරලා පක්ෂ විශේෂ සම්මේලනය කතා කරන්න කටයුතු කරනවා කියලා කිව්වා. ඉතින් අපි විශ්වාස කරනවා ඒකත් හම්බ වෙනවා කියලා. අපි සටන් කරපු හැම තරගයක්ම දිනුවනේ. පාක්ෂිකයෝ ඉන්නවා නායකත්වයේ වෙනසක් නේද? නෑ නෑ නෑ. අපි පක්ෂයක් හැදිර අදාළ තීන්දුව සාමූහිකව ගන්නවා. නමුත්ම ඒකනේ කඩුව තියාගෙන කොප්පුව දුන්නා වගේ වැඩක් නේද? ඒ මාධ්‍ය ප්‍රශ්නයක් නේ ඒක අපිට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් බොහෝ තරමයි මන්ත්‍රීවරුන් ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වය ලබා දෙන්න කියලා නේද? නෑ මම හිතන්නේ ඒක මාධ්‍ය ප්‍රශ්නයක් නෙවෙයි ඒක පක්ෂයේ අපි ඒකමතිකව තීන්දුව ගන්නවා. විශේෂයෙන්ම පක්ෂයේ එකමුතුව ඉදිරියට ගමන් කරන්න අපි සියලු දෙනා කැමති ඒක දන්නවා. ඒ අනුව තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් විපක්ෂ නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නම යෝජනා කරනු ලැබුවේ. ඒ අනුව පක්ෂයේ මහලිකම්වරයා වශයෙන් හෙට දිනේදී කතානායකතුමාට ඒ පිළිබඳව දැනුම් දීමට අපි කටයුතු කරනවා. පක්ෂනායක ධූරයක සම්බන්ධව අද සාකච්ඡාවක් තිබුණේ නැහැ. පක්ෂ සම්බන්ධයෙන් කතා කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අද කැඳවුම් ලැබී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම. නෑ අද ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔව් එතුමාගේ යම් යම් අදහස් පළ කරනු ලැබුවා. ඒ අනුව ඒ යම් යම් එතුමාගේ තිබුණ ඒ අදහසුත් අරගෙන හැකි ඉක්මනින් ඒ ව්‍යවස්ථාදායක සභාවෙත් නියෝජනය ඇති වෙන ආකාරයෙන් කටයුතු කරන්න එකඟතාවය ලැබුණා. පක්ෂය කැඩෙන්න දෙන්නේ නැහැ කියලා අපි හැම විටම කිව්වා. අපි බලාපොරොත්තු වෙන්නේ පක්ෂය ඉදිරියට ජයග්‍රහණය කරා මෙහෙවන්න. ඒ ගමන අපි යනවා හැමෝම එකතු කරගෙන. සිද්ධාලේප කෘතිම සේදුම් කාරක නැති නියම සබක් චැම්පියන් තුමි ෆන් තමයි ඩෑෂ් ග්ලිස් රුපියල් 40ක ඉදිරියක් මෙඩෝලි වෙතින් මොළසැන්ගේ උපකරණ සෙබන හෝල්ඩින්ග්ස් යුකේ කොට පටිනා නත්තල් තෑග්ගක් තමාට මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා දීමට පක්ෂය තුලින්ම විරෝධයක් මතුවැතැයි නායක රනිල් වික්‍රමසිංහ මහතා අද තමන්ට දැනුම් දුන් බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී අද පෞද්ගලික අපේක්ෂකයෙකු ලෙස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අනේ ඕ ලෙවල් කරන්න ආයේ මල්ලි මට ඕ ලෙවල් වලට එස් එකක් තියෙන්නේ ඉංග්‍රීසි වලට. ඉතින් ලෝ කරන්න 100ක් ඕන. බරින් ලොකට අද උදේත් මම එද්දි කතා කළා. කෝල් එකක් දීලා ඇව්වා. සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතුමා කිව්වා කොහෙ යන ගමන්ද කියලා කිව්වා. මම කිව්වා මම යනවා අපොස සාමාන්‍ය පෙළ මට එස් එකක් තියෙන ඉංග්‍රීසි වලට. මම 100ක් ගන්න යනවා සර් කියලා කිව්වා. එතකොට මට විශ් කළා. ඉතින් මම ඇහුවා මට නාම යෝජනා දෙන්නේ නැද්ද කියලා. එතුමා කිව්වා සමහර මන්ත්‍රීවරුන්ගෙන් දෝෂාරෝපණයක් ඇවිල්ලා තියෙනවා මාව ඉවත් කරන්න කියලා. බලමු කියලා කිව්වා. කවුද සමහර මන්ත්‍රීවරු ඇහුවද පුතුවා? මම ඇහුවා එතුමා කිව්වේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා නම් මගේ පැත්තේ ඉන්නවා. එතුමා තමයි කිව්වේ වේදිකාවේ හම්බන්තොට හොරුවල්ලන ඇමති හැටියට අපිට රංජන් රාමනායක ඇමතුමා පත් කරගන්නවා. අයා අපේ පැත්තේ හොරුත් අල්ලයි, ඒ පැත්තේ හොරුත් අල්ලයි කියලා එතුමා කිව්වා. ඒකට ගොඩක් කේන්ති ගියා හොරකම් කරපු ඇමතිලට. එතකොට ලොකු ඊර්ෂ්‍යාවක් ආවා අනිත් ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගෙන් මේයා කා ඇවිල්ලා අපිවත් අල්ලයිද කියලා. ඔබතුමා හිතලා ඉඳලා කවුද ඔබතුමාට නාම යෝජනා දෙනවට අකමැති? සාමාන්‍ය දැනට කිව්වේ නම් ලිස්ට් එකෙන් ආපු මන්ත්‍රී කෙනෙක්. ඒකෙන් විමල් වීරවංශ මහත්තයයි ගෝලෙක් විතරයි දැනට කිව්වේ. එයා හදනවා ගම්පහට එන්න. මම ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට නොදුන්නොත්ම මේ ගම්පහෙන් හරි කොළඹින් හරි කොහෙන් හරි ඉල්ලනවා. මට ওই බයිනා ඉන්නව නේද? උන් මල්ලි හතර පහ පාර එහා පැත්තට මෙහාට පැනපු. කියන්නේ දැන් පස්සේ තමයි මේක නායකයා සහ විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා වුණොත් තුමාගේ නාම යෝජනා ස්ථිරයි. එතුමාවත් නම් මට එතුමා මම වෙනුවෙන් පහුගිය ටිකේ සටන් කළා. ඉතින් ඒ එතුමා මට ආදරෙයි. මගේ මාමා විජේ කුමාරතුංග මහත්තය සින්දුවක් කියලා තියෙනවනේ. එක වරක් ඔබට මා එපා නම් 10000 වාරයක් මට ඔබ එපා. ඒ හින්දා මම ජනතාවගෙන් ඉල්ලා හිටිනවා කැමතිනම් මාව ස්වාධීන മന്ത്രി කෙනෙක් කරන්න. මම වටේටම නෙලන්නම් එතකොට මල්ලි. තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රමුඛත්වයක් ලබා දුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා වූ ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරු සහ ආයතන නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැතිකඩ රැසක කඩිනම් වෙනසක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව තාක්ෂණයේ මුල් වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතු බව එහිදී ජනාධිපතිවරයා පැවසූ බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා.
ඒ අනුව විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයෙන් මිදී දරුවන්ගේ කරවත පැටවී ඇති ඉසිලිය නොහැකි බර ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ වහාම විශ්වවිද්‍යාලවලට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සැකසීම පුරප්පාඩු ඇති ආයතන සොයා බලා රැකියා විරහිත උපාධිධාරීන් පුහුණුව සමගින් ඒ සඳහා බඳවා ගැනීම රටට සහ ආර්ථිකයට ගැළපෙන පරිදි ශ්‍රම බලකායක් බිහි කිරීම සහ ඊට ඉවහල් වන විෂය නිර්දේශ සකස් කිරීම උසස් පෙළ සමත් සියලු දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ඇති කිරීම තොරතුරු තාක්ෂණ විෂයට ප්‍රමුඛත්වය ලබා දීම යන කරුණු මෙහිදී සුවිශේෂ අවධානයට ලක්ව තිබෙනවා. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවද මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. මේ අතර ශ්‍රී ලංකාවේ මැදපෙරදිග තානාපතිවරුන්ගේ සංසදයේ නියෝජනය කරන රටවල තානාපතිවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්තුණා. මෙම හමුවට ඕමානය, පලස්තීනය, ඉරාකය, ඊජිප්තුව, කුවේට්, ලිබියාව, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමිරාජ්‍ය යන රටවල තානාපතිවරුන් සහභාගී වුණා. නව රජයට මැදපෙරදිග රටවල සහයෝගය සමවිටම ලැබෙන බවත් ආර්ථික මෙන්ම සංස්කෘතික කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරුන් මෙම හමුවේදී පැවසූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළා. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව සිටින මෙරට පුරවැසියෙකු තම තානාපති කාර්යාලය තුළ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයාට එරෙහිව ව්‍යානා සම්මුතියට අනුව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් මහජන යුතුකම් කේන්ද්‍රය විසින් අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණිල්ලක් සිදු කළා. මේ අතර පාර්ශ්ව කිහිපයක් අදත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. Government is willing to cooperate with any party related to this particular incident. As much as I know that she has not fled the country, she is still in the country. So it's good that if she comes forward and, you know, gives whatever the evidence she has. Any idea who is keeping her? Well, it's not me. I don't know about that, you know, who is keeping her. Raj Senaratna Amthuma kiyala thiyenone me kene madhyamath kiyala. Eedi ohugen prakashayak ganna. Athurama etumagen e sambandhen danuwathkamak thibena bawa penela thibenawa. Illimak karala thibena rajya hatiyata etumagen uth prakashayak satahan karaganna kiyala eka ithama yogya. Mokada etuma karunu pramanayak danna bawa thamai penenna thibune. Api e therattiya kawuda kiyala vimarshanen hoya gatta prathama මේ හොයාගෙන විමර්ශන කරගෙන යනකොට දැන් ඒ කියන සිද්ධිය වුණාය කියන 25 වෙනිදා සාමාන්‍යයෙන් හවස 4:00 6:00 අතර කියන කාලේ යම් යම් දත්ත විමර්ශන අනුව ඉතින් එහෙම සිදුවීමක් වෙලා තියෙන බවට දැනට අනාවරණය වෙලා නැහැ. ස්විසර්ලන්ත තානාපතිතුමාටත් ඒ ගැන දැනුම් දීලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධ දීර්ඝ විමර්ශනයක් කරලා තියෙනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වීඩියෝ දර්ශන ඒකම මේ සම්බන්ධ යම් යම් දත්ත විශ්ලේෂණ මෙතෙක් අපිට තියෙන පරිවේශ සාක්ෂ්‍ය අනුව එවැනි සිදුවීමක් සිදු බවට ඒ කියන කාල පරාසයත් ඒ කියන ස්ථානත් අතර යම් කිසි දෙයක් වුණා කියලා අනාවරණය වෙලා නැහැ. දැන් විශේෂයෙන්ම මේ කොළඹ එක්තරා පාසලක් අසලදී තමයි මේ සිද්ධිය වුණා කියන්නේ. නමුත් ඒ දර්ශන පරීක්ෂා කිරීමේදී එහෙම වෙලා නැහැ. නමුත් ඉතින් අපි විශේෂයෙන්ම ඉල්ලා හිටින්නේ මේ වින්දිත තැනැත්තියගේ ප්‍රකාශයක් සටහන් කරන්න ඉතාම අවශ්‍යයි. ඒ වගේම එහෙම සිද්ධියක් නැත්නම් අපේ රටේ ඒ වගේම අපේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ගෞරවය ආරක්ෂා වෙන්න අපි කටයුතු කරලා එලි කරන්න ඕනේ. ඒක එහෙම එකක් නැහැ කියලා. ඉතින් ඒක තමයි ඒකේ බලාපොරොත්තුව. සාමාන්‍යයෙන් අපි බැලුවොත් මේ තානාපති වරප්‍රසාද මේ සම්බන්ධව බලපාන්නේ ව්‍යානා සම්මුතියෙන් 1961 තියෙන සම්මුතියෙන්ද. නමුත් මේ කාන්තාව ඒ ව්‍යානා සම්මුති වලින් රැකවාගෙන ලැබෙන කාන්තාවක් නෙමෙයි. ඒ වගේම ඒ විදේශ ජාතික කාන්තාවක් නෙමෙයි. ඒ ශ්‍රී ලාංකික කාන්තාව කොළඹ පදිංචි වෙලා ඉන්න ශ්‍රී ලාංකික කාන්තාවක්. ශිෂ් තානාපති කාර්යාලයේ කාන්තාව පැහැරගෙන යන්නේ. මේ කරපු වැඩේ හොඳයි. දැන් ඔබතුමාව කිව්ව විදිහටම ඒ කාන්තාව ඇවිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මොත් අපිට ඒක පිළිගන්න පුළුවන්කම තියෙනවා මේ රටේ පුරවැසියෝ. ශ්‍රී ස්ථානාපතිවරයා ලැජ්ජා විරහිතව පට්ටපල් බොරුවක් ගොතපු බොරුවක් ප්‍රසිද්ධියට පත් කරපු බව සැලසුම් සහගතව ඒක කරපු බව පැහැදිලි වෙලා ඉවරයි. ඒ නිසා තමයි ඒ ශ්‍රී ලාංකික කාන්තාවව නීති හමුවට ඉදිරිපත් කරන්නේ නැත්තේ. පොලිසියට සිද්ධ වුණා, රහස් පොලිසියට සිද්ධ වුණා, අධිකරණයට ගිහිල්ලා ඇයව ඇය රටින් පිට වෙන එක වළක්ව ගන්න. ඇත්තටම ওই කියන විදිහේ දෙයක් වුණා නම් රහස් පොලිසිය යනවද? ඇය රටින් පිට වෙන එක වළක්ව ගන්න. ඇයගෙන් කට උත්තරයක් ගන්නයි රහස් පොලිසියට ඕන වෙලා තියෙන්නේ. කට උත්තරයක් නොදී මගාරින්නේ ශ්‍රී ස්ථානාපති කාර්යාලය. මගාරින්නේ කියපු බොරුවක් බව ඔප්පු වෙන නිසා. CCTV කැමරාවක කිසිම තැනක සඳහන් වෙලා නැති පට්ට කෙබරයක් ගහපු නිසා. ඒක අතේ පැලවෙච්ච බොරුවක්.
මෙතර මහජන යුතුකම් කේන්ද්‍රය විසින් අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කරනු ලැබුවා. දැන් මේ ශිස්රලන්ත තානාපති කාර්යාලයෙන් සිද්ධියත් එක්ක අපට පැහැදිලි වෙන්නේ ශිස්රලන්ත තානාපති කාර්යාලය නාට්‍ය හා රංග කලා පාඨමාලාවෙන් ෆේල්. කරුණා කරලා ශිස්රලන්ත තානාපති කාර්යාලය අඳවගෙන ඉන්න ඒ කාන්තාව අපේ රටේ අධිකරණ පදවි ඉදිරිපත් කරන්න. මේ ශිස්රලන්ත තානාපති කාර්යාලය අදාළ ගැටලුවට සම්බන්ධ වෙලා ඉන්න තානාපති නිලධාරිනිය දේශීයව බඳවාගත් තැනැත්තියක් එතුමියට වියානා සම්මුතියේ 38 2 වගන්ති යටතේ තානාපති භුක්තියක් තානාපති මුක්තියක් ඇත්තේ නැහැ. එතුමිය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන නීතිමය යාන්ත්‍රණයට මුහුණ දිය යුතුයි. ශ්‍රිෂ්ඨලන්ත තානාපති කාර්යාලය විසින් ඇයට ප්‍රතිකාර නොකර ඇය බලහත්කාරයෙන් රඳවාගෙන තබාගෙන සිටීම වියානා සම්මුතියට අනුව තානාපතිතුමාට විරුද්ධව ජාත්‍යන්තරිකමේ වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කාරණයක්. තානාපති නිලධාරියෙකුට එහා ගියපු රටේ දේශීය නීතිය ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයට සහ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අභියෝග කරමින් තමන්ගේ තානාපති මුක්තිය භුක්ති විඳින මේ ශ්‍රිෂ්ඨලන්ත තානාපතිවරයා සම්බන්ධව ජාත්‍යන්තර සම්මුති පනත් එකතු කරගෙන එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන විදිහටත් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ලංකාවට මේ ගැටලුව निराකරණය කර ගැනීම සඳහා ශ්‍රිෂ්ඨලන්ත තානාපති කාර්යාලයේ නැඹුරුතාවය ඇති කරවන ලෙස දන්වලා තමයි අපි අද දවසේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආවේ. ශ්‍රී ලංකාව තුළ රාජ්‍යයන් දෙකක් බිහි කිරීමේ උත්සාහයට විරෝධය පළ කරමින් සහ LTTE හිතවාදීන්ට සහාය නොදෙන ලෙසට බල කරමින් එංගලන්තයේ වැසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ ලන්ඩන් නුවර පිහිටි රටකම්කරු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටයි. මේ අතර කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතුළත් කරුණු දැඩි ලෙස හෙළා දකිමින් සියම් නිකායේ මල්වතු සහ අස්කිරි පාර්ශ්ව අද ප්‍රකාශනිකුත් කළා. එළඹෙන 12 වනදා පැවැත්වෙන එක්සත් රාජධානියේ මහ මැතිවරණය සඳහා පාලක කොන්සර්වේටිව් පක්ෂය විසින් එළිදැක්වූ පිටු 64කින් යුත් මැතිවරණ ප්‍රකාශය තුළ ශ්‍රී ලංකාව තුළ රාජ්‍යයන් දෙකක් බිහි කිරීමේ විසඳුමකට සහාය දෙන බව පසුගියදා ප්‍රකාශ කර තිබුණා. එසේ වුවද මේ පිළිබඳව එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල්ස් කලී මහතාගෙන් කරුණු විමසූ අතර එහිදී ඔහු සඳහන් කර තිබුණේ රාජ්‍යයන් දෙකක කරුණු අඩංගු කරනු ලැබුවේ ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් පමණක් බවයි. ශ්‍රී ලංකාව සහ සයිප්‍රසයේ පිළිබඳව වූ කරුණු බෙදුණු සමාජයන්හි සාමය සහ සංහිඳියාව සඳහා දැනට පවතින ක්‍රියාදාමයන්ට සහාය දීම තම ස්ථාවරය වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා. මෙවන් පසුබිමක බෙදුම්වාදයට සහාය දෙන එංගලන්තයේ කම්කරු පක්ෂයට විරෝධය පළ කරමින් එංගලන්තයේ වැසෙන ශ්‍රී ලාංකිකයන් ඊයේ පස්වරුවේ ලන්ඩන් නුවර වික්ටෝරියා මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. අද අපි මේ ලේබර් පාර්ටි ඔෆිස් එක ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ එංගලන්තයේ ඉතින් ශ්‍රී ලාංකිකයන්ට අපේ විරෝධතාවය දක්වන්න. ශ්‍රී ලංකාව කියන්නේ බ්‍රිතාන්‍ය කොලොනියක්වත් බ්‍රිතාන්‍ය යටදිජිත රාජ්‍යයක්වත් නෙමෙයි, ස්වාධීන රාජ්‍යයක්. ස්වාධීන රාජ්‍ය ස්වාධීන අයිතිය සහ ස්වාධීනව මිනිස්සුන්ට වැඩ කර ගැනීමට අයිතිය ලබා දෙන ලෙස අපි සියලුම බ්‍රිතාන්‍ය ප්‍රධාන පක්ෂ දෙකෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කොන්සර්වේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් අදාළ කරුණු තරයේ ප්‍රතික්ෂේප කරන බව මහා සංගරත්නයේ පවසනවා. බ්‍රිතාන්‍ය මැතිවරණයක් අරමුණු කරගෙන කන්සර්වේටිව් පක්ෂය ශ්‍රී ලංකාවේ රාජ්‍ය දෙකක් පිළිබඳව සඳහන් කිරීම බරපතල කාරණයක් වන අතර ඒ එක හෙළාම අපි ප්‍රතික්ෂේප කරන කාරණයක් බව සඳහන් කරන්නට ඕනේ. ශ්‍රී ලංකාව කියන්නේ ස්වයි රාජ්‍යයක්, ස්වාධීන රාජ්‍යයක්. තවදුරටත් ඔවුන්ගේ යටත් විජිතයක් නොවේ කියන එක ඔවුන් තේරුම් ගත යුතුයි. තමන්ගේ රටේ පාලනය සඳහා වන ක්‍රියාදාමයේදී මේ වෙනත් රටවල්වල බෙදීම් ඇති කරන්නට ඕන ක්‍රියාදාමයක ඔවුන් කටයුතු කිරීම ඉතාමත් හෙළා දැකිය යුතු කාරණයක් හැටියට තමයි අපි දකින්නේ. ජනාධිපතිවරයා හෝ ඔහුගේ පවුලේ සමාජිකයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය මාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට මොහම්මද් රිෆ්කාන් නැමැති සැකකරු මෙවන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් ස්ථානයකදී ප්‍රකාශ කර ඇති බවට ලද තොරතුරකට අනුව කටුනායක පොලිසියේ අපරාධංශයේ නිලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේදී සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණා. අනතුරුව ඒ අතර සිටි 26 හැවිරිදි මොහම්මද් රිෆ්කාන් නම් ප්‍රධාන සැකකරු ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු අතර අධිකරණයේ අවසරය මත සැකකරු පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබුවා.
සෙසු තිදෙනා කටුනායක පොලිසිය මගින් මුදා හැර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ වෙනකොට මේ ජනාධිපතිතුමාගේ ඝාතනයක් පිළිබඳව සඳහන් වෙලා මේ සම්බන්ධයෙන් ඔබතුමාලා ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවාගේ වැඩපිළිවෙලක්ද ආරම්භ කළේ? ඒ පිළිබඳව තවම හරියට කියන්න බෑ. ඒක විස්තර සොයාගත්තට පස්සේ ප්‍රකාශ කරනවා. ඔබතුමාලා ආරක්ෂාව සම්බන්ධයෙන් මේ ප්‍රභු ඝාතන සම්බන්ධයෙන් මොනවයි කටයුතු කරලා තියෙන්නේ? ඇත්තටම නොයෙක් තොරතුරු ලැබෙනවා. ඉතින් අපි ඒ තොරතුරු වලට අනුව කටයුතු කරගෙන යනවා. අපි සහතික වෙනවා ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවන විදිහට හමුදාවල් පොලිසිය ඒ හැම කෙනෙක්ම බොහොම කල්පනාවෙන් වැඩයට කටයුතු කරනවා. මේ අතර පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ජනපති ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා පොලිස් මූලස්ථානයට පැමිණියා. ගරු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැන් වර්තමානයේ විශාල ගැටලුවක් බව පත් වෙලා තිබෙනවා. අත්අඩංගුවට ගත්ත සැකකරුවන්ගේ ප්‍රකාශ එහෙම නැත්නම් කටඋත්තරවල ඉතා පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ නමක්, ඔහුගේ හැඩරුව සාපි ශයාබ්දීන්ගේ හැඩරුවට සමානයි. ඔහු කවුද කියන වග රටට හෙළිදරව් කිරීම, පොලිසිය සතු වගකීමක්, ජනාධිපතිතුමා ඝාතනය කරලා නැවත මේ රට ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත් කිරීමේ සූදානමක් තිබෙනවා. අනිවාර්ය වශයෙන්ම ඒ කටඋත්තරයේ තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ නමක්. ඒ නිසා මේ විමර්ශන පුරුල්ව කරලා මේ සම්බන්ධයෙන් ඉන්න සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්න ඕන. පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබා දීමේදී වවුචර් ක්‍රමය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. අද පැවති කැබිනට් දැනුම්දීමේ සාකච්ඡාවට එක්වමින් මේ මහතා මේ බව සඳහන් කළා. ඊයේ පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම රට හදන රජයේ ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීම, ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු කාර්ය මණ්ඩලයේම උපාධිධාරීන් බවට පත්කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ තත්වයට උසස් කිරීම, ගුරුවරුන්ගේ වෘත්තිමය භාවයේ ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු ප්‍රජාවම උපාධිධාරීන් බවට පත්කිරීම, අධ්‍යාපන සේවා සංවෘත සේවාවක් පිහිටුවීම යන යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. සමහර පාර්ශ්වෝ තර්කයක් ඉදිරිපත් කරනවා මේ බදු සංශෝධන සඳහා ගැසට් නිවේදන නිකුත් කළත් මේ පාර්ලිමේන්තුව කල් තියලා තියෙන නිසා මේවා වළංගු වෙනවද කියලා. නීතිය සඳහන් වෙන්නේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැන යම්කිසි සංශෝධනයක් කිරීම සඳහා අනපනතක බදු පනතක ඒ තීරණය ගැසට් කිරීමට පසු ගැසුට් කළ දිනේ සිට ඒ නියෝගය ක්‍රියාත්මක වෙනවා. ඒ නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුත්තේ මාස 3ක් වැනි කාල පරිච්ඡේදයක් තුලදී. 108ට පහතේලපු වැඩබදු ඉක්ුත් පළවෙනිදා සිට එලෙසින්ම ක්‍රියාත්මකයි. සමහර පාර්ශ්ව මතයක් මතු කරලා තිබුණා සිගරට්, දුම්කොළ, මත්ද්‍රව්‍ය, මත්පැන් යනාදී සම්බන්ධයෙන් මිල අඩුවීමක් වෙනවා වැට් අඩුවීමෙන්. ඒ අවශ්‍යම එසේ වෙන්නේ මොකද අඩුවෙච්ච වැට් ප්‍රමාණය නිෂ්පාදන විශේෂ බද්ධට එකතු කරලා තියෙන. ඒ නිසා කිසිදු ආදායම් අඩුවීමක් ඒ තුනින් සිද්ධ වෙන්නේ නැහැ. වැට් අඩු කිරීම නිසා බොහෝ භාණ්ඩ සේවාවල මිල අඩුවෙන්න ඕනේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය විසින් ඒ සඳහා අවශ්‍ය විමර්ශන පවත්වලා අවශ්‍ය නියමයන් කරන්නට කියලා නියම කරලා තිබෙනවා. හැබැයි නිල ඇඳුම සම්බන්ධයෙන් ඊයේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වුණාද? ඒ වවුචරයමද ලබා දෙන්නේ කොහොමද? ඒ වවුචරය ලබා දෙනවා ඒත් එක්කම අමතර ප්‍රතිපාදනයක් වෙන් වෙනවා. උසස් පෙළ සිසුන්ට මෙතෙක් ලබා දුන් ප්‍රතිපාදන ප්‍රමාණය ඒ ඇඳුම ලබා ගැනීමට ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ වෙලා තිබුණා. ඒ නිසා ප්‍රතිපාදන වැඩි කරන්නත් ඇත්තටම උසස් පෙළ සිසුන්ට වැඩිපුර ප්‍රතිපාදනයක් ලබා දෙන්නටත් අනුමත වෙලා තිබෙනවා. I think Mr. Minister, Education Minister Vivasalam has already said that he is going to continue the voucher system. Yeah, that's right. He has specifically mentioned and we'll continue with that for the time being. We are going to revive whatever that had been carrying out. So we are going to see whether it's possible, whether it's economically beneficial for the students and the parents to go ahead with the voucher system. So if it is so, we know we have no trouble in continuing that. We want to ensure that what is the best system. So we are looking into that. But as per the current status quo, we can't suddenly order a big quantity of clothes and distribute. So given that backdrop, we continue with the coupon for the time being. වැලි, පස් සහ මැටි ප්‍රවාහනය කිරීම සඳහා දැනට පවතින බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාව වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙවන් පසුබිමක පරිසර සංවිධානය පවසන්නේ මේ හරහා දැඩි පරිසර විනාශයක් සිදුවිය හැකි බවයි. කෙසේ වෙතත් මෙම තීරණය දැනට සතියක් සඳහා පමණක් ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක මාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.
වැලි පස් හා මැටි ප්‍රවාහනය කිරීම සඳහා දැනට පවතින බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ඊයේ පස්වරු වේරැසූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා. ගල් වැලි පස් මෙවා ප්‍රවාහනය කිරීමේදී අක්‍රමිකතා අනන්ත සිද්ධ වෙනවා. මම උදාහරණයක් හැට දන්නවා අනුරාධපුර යාංගෝයෙන් ගොඩදාන වැලි කියුබ් එකක් රුපියල් 20000යි වෙන්නේ අනුරාධපුර එතනින් පටවනකොට. කොළඹ 60ක් වෙනවා 60000ක් වෙනවා. එතකොට මේ වගේ විශාල මිලක් වැඩි වෙන්නේ පාරිභෝගිකයාට මේක මිල දීලා ගන්න කෙනාට මේ පාර දිගට තියෙන මේ මංකොල්ලේ නිසා. පරිසරයට මේක කිසිම හානියක් වෙන්න දෙන්නේ නැහැ. අපි නියාමනය කරනවා. පස් කපන්න භූවිද්‍යා අංශයෙන් අපේ අමාත්‍ය අංශේ තෝරාගත්ත දැන් තියෙනවා. ඒ තෝරාගත්ත දැන් වල විතරයි පස් කපන්න දෙන්නේ. බොරු ගන්න දෙන්නේ. ඉතින් ඒක අපි හොඳ නියාමනයක් කරනවා. විශේෂයෙන්ම අමාත්‍යවරයට අපි කියන තොරතුරු හොයලා බලන්න 182ක්ම වැලි ගල් සහ පස් ප්‍රවාහනයේ තමයි අත්අඩංගුවට ගන්න. එස්.එම්. චන්දසේන මහත්මයාට 6-4 තේරෙන්නේ නැහැ කියන මම පරිසර ඇමති වෙච්ච පහුව දාම මාධ්‍ය සාකච්ඡාවක් තියලා මෙතනදිම කිව්වා. ඒ ප්‍රවාහනයයි නවත්තන්න ඕන. ශේෂයෙන්ම මේකට තියෙන මේ නීති ටික ලිහිල් කරාම ජාවා අලංකාරයෝ අධිගෑරලා විනාශ කරනවා මේ රට. හැබැයි වැලි ගොඩ දැමීමට ගංගාවල් දීම කිරීමට එහෙම කිසිදු අවසරයක් ලිහිල් කිරීමක් සිද්ධ වෙලා නැති බව අවධාරණයෙන් යුතුව මම කියන්න කැමැති සතියකට ලිහිල් කරලා බලන්නේ. ඒ තුලින් විශාල ලෙස මිල අඩුවීමක් සිද්ධ වෙන්න ඕනේ. ඒ පිළිබඳ පත් කරන කමිටුව විසින් විමර්ශනය කළ ලබන සතිය තුළ කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ලබා දීමෙන් පසු තමයි මේ තීරණය දීර්ඝකාලීනව ක්‍රියාත්මක වෙනවද කියන එකට කැබිනට් අනුමැතිය ලැබෙන්නේ. පස්සෝ වැලි ප්‍රවාහනය කරාට පස්සේ පොලිසිය අත්අඩංගුවට ගැනීමක් කරන එකක් නැහැ නේද? මේ සතියට පමණයි මේ නිදහස දීලා තියෙන්නේ. මේ අතර පසුගිය කාලය තුළ සිදු කළ විල්පත්තු ඇතුළු වන විනාශයන් පිළිබඳව කමිටුවක් පත් කිරීමට ඊයේ දිනේ කැබිනට් අනුමැතිය ලැබුණු බව විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අවභාවිතා කරපු ඉඩම් පිළිබඳව සම්පූර්ණ හොයලා බලලා ඒ වැරදි කරාපු අයට දඬුවමුත් දෙන්න, ඒ වගේම මේවා නැවත පවරා ගැනීම මේ කටයුත්ත කරනවා. මාස දෙකක් ඇතුළත කොමිටි වාර්තාවක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. පැන පැන යන නායයන්.